අයිබෝවන් ඉතින් ඔන්න අදත් ලේඩිස් ෆස්ට් එක ඔයා දන්න කියලා චරිතයක් එකතු කරගෙන තමයි ඉන්නේ. ඉතින් මෙයන් ගැන කිව්වොත් හියුස්ටා සීසන් 1 අතරේ හැමෝගේම ආදරේ දිනාගත්ත මං හිතන්නේ අර හියුස්ටා අතරේ වැඩිපුරම ගැල ළමයි ගැන කතා කරනකොට මෙයා ගැන වැඩිපුර කතා වෙනවා. පවනි පෙරේරා අයිබෝවන්. ඉතින් පවනි පෙරේරා වුණාද ලේඩිස් ෆස්ට් එක එකතු වෙලා ඉන්නකොට මුලින්ම අහන්නේ මේ දවස්වල මොකද වෙන්නේ? මුලින්ම අකර ගොඩක් ස්තුතියි අද ලේඩිස් ෆස්ට් ප්‍රෝග්‍රෑම් එකට මට ආරාධනා කරාට. ඉතින් මේ දවස්වල මම දුම්බර මැණිකම වගේ සමුගික රිලීස් කරලා තියෙනවා. ඉතින් ඒකට ලොකු ප්‍රතිචාරයක් හම්බ වෙනවා. ඉතින් ඒකත් එක්ක ප්‍රසංගවලට සම්බන්ධ වෙනවා. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉන්නේ කැම්පස් එකේ වැඩ. එතකොට හිරෝ ටීවි එකේ දීතුරා ටෙලිග්‍රාම් එකේ කාව්‍යගේ සින්දු ටික යනවා. ඒ ටිකත් සීනගෙන කුමාරියගේ රෙකෝඩින්ස් උත් තියෙනවා. ඉතින් ඒක කරගෙන ඉන්න. ඒක කරගෙන හරි බිසි ෂෙඩියුල් එකක් දින්නේ. ඔව් ඇත්තටම ටිකක් බිසි. මොකද දැන් ෆයිනල් ඉයර් එකේ පස්සේ කැම්පස් එකේ වැඩවලට මගේ ඩිග්‍රීගේ අන්තිම කාලෙනේ. ඉතින් ඒ දේවල් වලටත් මම යොමු වෙන ගමන් මගේ කලා කටයුතු මම ආසාවෙන් කරන මගේ සංගීත වැඩ කටයුතුත් කරගෙන ඉන්නවා. ටිකක් බිසි ටිකක් බිසි. දැන් පවනි කැමති බිසි වෙන්නද නැත්නම් නෝමලි අර තියෙන ලයිෆ් ස්ටයිල් එකේ යන්නද? ඒකනක් මම කැමති හැමදාම මට මොන හරි වැඩක් තියෙනවා නම් කරන්න. මම කැමති බිසි වෙන්න. මොකද මට ගෙදරට වෙලා නිකන් හිටියට මට කිසිදාක් හම්බෙන්නේ නැහැ. මම කැමති මිනිස්සු ගාවට යන්න, එයාලගේ ආදරේ දිනාගන්න. ඉතින් ඒකට මම බිසි වෙන්න ඕනේ. මම කැමති බිසි වෙන්න. කැමති බිසි වෙන්න. එතකොට පවනි දැන් හිරුස්ටා වලට ආවේ කොහොමද? හිරුස්ටා වලට ඇප්ලයි කරලා හිරුස්ටා කියන තරඟෙට එන්න ඕනේ කියලා කොහොමද ඔයාලා අයිඩියා එක ආවේ? හිරුස්ටා වලට මම එන්නේ ඇත්තටම ඇප්ලිකේෂන් එකක් දාලා නෙමෙයි. මගේ ආලේ කොහමරි හිරුස්ටා ගිහිල්ලා එයා ෆස්ට් රවුන්ඩ් සෙලෙක්ට් කළා. මට කිව්වා මෙහෙම මේ කම්පිටිෂන් එකක් තියෙනවා. මේක ලයිව්. මොකද එතකොට ලයිව් මුකුත් තිබිලා නැහැ නේ කම්පිටිෂන්. ඒතර මේක ලයිව් එකක්. මෙහෙම වෙනස් වැඩක් තියෙනවා. ආ කැමතිද කියලා මගෙන් ඇහුවා. මම කිව්වා ආ එහෙනම් යන් කියලා. ඊළඟට ඔඩිෂන් තියෙන දවසේ මම ගියා. ඇප්ලිකේෂන් දාන්න නැතුව ගියේ. ඉතින් එහෙම ගිහිල්ලා ඉතින් එතන අර පෙන්නුවට පස්සේ වීඩියෝස් පෙන්වුවම මට මාර ආසෙ හිතුණා. රටක් ලෝකයක් අඳුර ගන්නකොට දැන් හිරුස්ටා සීසන් 1 ඉවරලා දැන් හිරුස්ටා සීසන් 4 පටන් අරගෙන තියෙනවා. හැබැයි පවනි ඒ අතරේ අදටත් පවනි කිව්වහම නිකන් හරියට අද ඊයේ ෆීල්ඩ් එකට ආවා වගේ නේ. කියන්නේ කට්ටිය තාමත් ඒ ආදරේ ඔයාලට තියෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම ආදිස් කෙනෙක් වේවා කවුරු හෝ වේවා එයා ෆීල්ඩ් එකට ආවට පස්සේ අර ආව ගියෝ වගේ වෙනවා. මේ එනවා ටක් ගාලා යන. හැබැයි පවනි එහෙම නැහැ. එදා ඉඳන්ම අද වෙනකම්ම ෆෑන්ස්ලාගේ ආදරය තිනාගෙන එතකොට ඔයා කරන ඔයාගේ වැඩ හරි ලස්සනට කරගෙන යනවා. දැන් කොහොමද මේ දේවල් කරගන්නේ? එතකොට මොකද ඔයාට හිතෙන්නේ ලැබෙන ආදරේ මේ දේවල් ගැන? අනිවාර්යෙන් අක්කිනයි මං සංගීතය කියන විෂයට මම මාර ආදරේ. මොකද මම කැම්පස් එකේ මගේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ මම හදාරන්නේ සංගීත විෂය. ඉතින් අර මං කරන දේ සහ මම ඉගෙන ගන්න දේ තියෙන එකම පැත්තනේ. ඒක හින්දා මට ඒකට මගේ වැඩි කාලයක් යොදවන්න මට ලේසි. ඉතින් ඒ නිසා මම සංගීත පැත්තෙන් මගේ ප්‍රේක්ෂක පිරිස වැඩි කරගන්න, එතකොට අලුත් නිර්මාණ කරන්න, ඒ ගොඩක් දේවල් වලට මගේ කාලය ගොඩක් කැප කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මං හිතනවා මම යන ගමන සාර්ථකයි කියලා. සාර්ථකයි කියලා. එතකොට දැන් ඒ දේවල් වලටම කාලය කැප කරාම දැන් ජීවිතේ ගත්තට පස්සේ තමන් කරන ජොබ් එකවත් ඉගෙන ගන්න දේවල්ම يعني ඒ දේවල් අදාළයි. හැබැයි ඊට අමතරව අපි තියෙන ප්‍රයිවට් ලයිෆ් එක. හරිද? එතකොට ආදරය ගැන මොකද හිතන්නේ? එතකොට විවාහ ජීවිතය ගැන මොකද හිතන්නේ? විවාහ වෙන එක ගැන තමයි හිතලා නැහැ. නැහැ මම හිතන්නේ විවාහ වෙනවා නම් අපි දැන් ආස දේවල් ටිකක් තියෙනවා. ලැබුණාද ඒ ආස දේවල්? පවනි ආස දේවල් මොනවද? තව මට මේ ෆීල්ඩ් එකේ මම ආසයි තව ඉස්සරහට යන්න. මගේ කියලා දේවල් තව ගීත ගොඩක් මට එකතු කර ගන්න ආසයි. ඉතින් තව ප්‍රේක්ෂකයන්ගේ ආදරේ දිනා ගන්න ආසයි. ඉතින් අර ඒ දේවල් ටිකක් මම මගේ ආසයි කියලා හිතන දේවල් ටිකක් එකතු කරගත්තට පස්සේ මට හිතනවා විවාහයක් වගේ දෙයක් තිබුණොත් හොඳයි. ඒ කියන්නේ තම ආදරවන්තයෙක් නෙමෙයි. හරි. එතකොට දැන් පවනි ලංකාව ගත්තට පස්සේ ලංකාවේ තියෙන පුරුෂාධිපත්‍ය අතරම කිව්වට කිව්වහම දැන් නවීන වෙලා අලුත් වෙලා
හැමදේම තිබ්බට සාමාන්‍යයෙන් ෆැමිලි එකක් ගත්තත් අපි හිතමු කොහේ ගත්තත් පුරුෂ ආධිපත්‍ය කියන එක තමයි අංක එකට තියෙන්නේ. ඒතකොට කාන්තාවන් ඉන්නෝනේ යාළට පිටිපස්සෙන් කියන එක තමයි මේක ලංකාවේ තියෙන මතයක්. ඔව්. හරිද? ඒතකොට දැන් පවන හිතන විදිහට අපි හිතමු අපි ෆැමිලි ලයිෆ් එකක් ගත්තොත් කියන්නේ කසාද ජීවිතේ ගත්තට පස්සේ පුරුෂයාට දංක එක දෙන්න ඕනේ. පුරුෂ ආධිපත්‍යද තියෙනවා. ගෘහමූලිකයා කියන දේ කියන්නේ පිරිම් කෙනාට විතරම තියෙන්න ඕනේ. ඇත්තරම දැන් යන සමාජෙත් එක්ක මට හිතෙන එක චුට්ටක් වෙනස් වෙලා කියලා මට දැනෙනවා. මොකද ඉස්සර දැන් ගෑනු කෙනා ගෙදර ඉන්නවා, ළමයි බලා ගන්නවා, උයනවා පිහනවා, ඒ දේවල් කරනවානේ. හැබැයි දැන් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් දෙන්නම ජොබ් එකක් කරනවා. එතකොට නිකන් දෙන්නටම සමතනක් ලැබිලා වගේ දැන් තියෙනවා. හැබැයි අර ගෑනු ළමයෙක් වුණ පළියට එහෙම පිරිම කෙනෙක්ට නතු වෙලා එහෙම ඉන්න ඕනේ කියලා මම හිතන්නේ. හැබැයි මං හිතන්නේ දැන් ඉන්න අයගේ මයින්ඩ් එක ඒ තැන නැහැ. මට හිතන්නේ ඒක වෙනස් ජෙනරේෂන් එකක වෙනස් වෙලා තියෙනවා. එතකොට දැන් පවනි කැමති දෙහෙම නෑ ගෙදරටම වෙලා ඉන්න. අනේ නෑ. හවුස් වයිෆ් කෙනෙක් වෙන්න එහෙම කැමැත්තක් නෑ. හරි. එතකොට දැන් පවනි අපි කතා කරන්න ඕනි ගොසිප් ගැන කතා කරනකොට ගොසිප් කියන දේවල් සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක නම් අර ගෑල් ළමයිට ටග් ගාලා හැදෙනවා. ඉතින් මම කලින් මගේ ප්‍රෝග්‍රෑම්ස් වලත් මම කියලා තිනා දැන් සමහර වෙලාවට පවනිගේ සම්පූර්ණ නම දන්නේ නැහැ. හැබැයි සම්පූර්ණ නම දන්නේ නැති වුණත් ගොසිප් එකක් හදනවා ටග් ගාලා මෙහෙමයි මෙහෙමයි එහෙමයි එහෙමයි කියලා හදනවා. දැන් ගොසිප් වගේ දේවල් හැදිලා තියෙනවනේ ඕනම කෙනෙක්ට. ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකේ කියන්නේ මියුසික් ෆීල්ඩ් එකේ ඒවා ඕනම කෙනෙක්ට ගොසිප් හැදෙනවා. ඒ දේවල් වලට ඔයා කොහොමද ෆේස් කරන්නේ? ඉස්සරහන් චුට්ටක් ඔය කවර බැනර කමෙන්ට් එකක්. මොකද මම මට මතකයි මම ඉන්ස්ටා ඒ වටෙන් ඉවත් වෙද්දි මගේ ටීම් එකේ කට්ටිය දැන් මම නිරෝෂමිස්ති ටීම් එකේ හිටියේ. ඉතින් ටීම් එකේ අර ගෑනු ළමයින්ට සෑහෙන බැනලා තිබුණා. එහෙම එහෙම හිත රිදුන ඉතින් දැක්කට පස්සේ නෑ මෙයා එක්ක මෙයා දක්ෂයි ඒ වුණාට මං කැමති නෑ. එහෙම එහෙම කියලා අර කමෙන්ට්ස් දැන් බලද්දි එහෙම හිත රිදුණා තියෙනවා. ඉතින් මිනිස්සු එක එක කියනවා කොහොමත් මෙහෙමයි. අපි කට්ටියට පේන්නේ නැතු අපි හැංගිලා ඉන්නා නම් අපි සමාජයට යන්නේ නැත්තම් අපිට පුළුවන් කාගෙන්වත් කතාවක් අහන්න දෙන්න පුළුවන්. ගෙදරට වෙලා අම්මිගේ දුව තාත්තිගේ දුව වෙලා ගෙදර ඉන්නවා නම් ඕකේ. ඔව් එහෙම ඕකේ. එතකොට මිනිස්සු දන්නෙත් නැහැ අපි ගැන කවුරුත් දන්නෙත් නැහැ. හැබැයි අපි try කරනවා නම් ඉස්සරහට යන්න අපි දෙයක් කරන්න අලුත් දෙයක් කරන්න. එතකොට තමයි කට්ටියට අපිව පේන්නේ සහ එතකොට රිදෙන කට්ටිය ඉතින් කේව කියනවා. මං දැන් ඉතින් එහෙම වැඩි ගණන් ගන්න නැහැ කවුරුත් කියන එහෙම ගණන් ගන්න නැහැ. මොකද මම දන්නවා මම කරන්නේ මම යන්නේ හරි පාරක. මොකද මම ෆීල්ඩ් එකේ මෙහෙම යන්න ඇත්තටම ලොකු කට්ටක් කරනවා. මම තනියෙන් මගේ අම්මලා මගේ ගෙදර කට්ටිය මට උදව් කරන්නේ. ඉතින් මට හිතනවා එහෙම පිටින් මිනිස්සු එක එක දේවල් කියලා යාළ මගේ ඇතුළ දන්නේ නැහැනේ. ඉතින් මට හිතනවා මම යන්නේ හරි ගමන. ඒ නිසා මං ගොසිප් කියන දේ එච්චර කරන්නේ. එහෙම තමයි ඉන්න ඕනේ. එතකොට පවනි දැන් ඔයාව මම මෙතන තියාගෙන නිකන් ඔයත් එක්ක ඔහේ කතා කරලා මේ ඉන්ටර්වියු එක කරාට මට නම් වැඩක් නැහැ. දුමර මැනික ටිකක් කියමුද? රුව කලාවකි බැලුවස් වශීයකි මහිනාවකි හඬ වස්රාවකි පය තබාසකි අන විට ලතාවකි සරගි මෙකි සුරූපි සුරංගි නාලියකි තායිල රටාවට සුබනිය සුන්දර බඳ නලවා දැල පයුවට නිත බෙද ගින්දර වගේ හොලවා ඒ කෝල ලතාවට රටපන් අස්තික මගේ පිනවා ආල කතාවට වැඩපන් දුම්රමයි මැනිකා. ඒ වොයිස් එක ලයිව් ඇහුවත් අපි ඇහුවත් කොහොමත් ඒකම වොයිස් එකමයි කියන්නම හිටිය හරිම ලස්සනයි. ඉතින් පවනි එතකොට දැන් තව ඉස්සරහට ඉන්න සින්දු තියෙනවද? ඔව් අක්ක මේ දවස්වල දැන් දුම්බර මැනිකා කවසම් කන්නේ. මගේ ඔරිජිනල් ලයිව් මේ දවස්වල අපි බලලා මොකද්ද කරන්න හොඳ මට ඒ වගේම වයිබ් එකකට යන එකක් මේ දවස්වල හොන්න ගමන් ඉන්නේ. හොන්න ගමන් ඉන්නේ කියන්නේ අලුත්ම සින්දුවකින් අපිට ළඟදී මහරි වෙන්න පුළුවන්කම තියෙනවා. ඕකේ. ඉතින් ඔන්න අද ලේඩීස් ෆස්ට් ප්‍රෝග්‍රෑම් එකට පවනි ආවා. ඉතින් අපි right ඉතින් ඔන්න අද ladies first program එකට ආවේ අපේ පවනි පෙරේරා. ඉතින් ගොඩක් දේවල් කතා කරා. ඒ වගේම කියන්නනේ පවනි බොහොම ස්තුතියි මගේ program එකට ආවහට. ඒ වගේම ඉස්සරහට කරන්න ඉන්න හැම වැඩ කටයුත්තක්ම වාගේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආවට මම අවස්ථාව දෙනවා මතක් කරන්න ගොඩක් කටයුතු. මොකද හිරු ස්ටයි නම් ගත්තට පස්සේ අද වෙනකන් මතක් කරන්න කටින් මතක් කළා. thanks කරන්න ඔයාලට වෙලාව. ඉතින් අනිවාර්යයෙන්ම මගේ ගීතයක් හරි රස විඳින මට ආදරය කරන මගේ social media වල ඉන්න
හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි මොකද ඔයාලා නිසා තමයි ඔයාලගේ ආදරේ හින්ද තමයි පවනි පෙරේරා කියන නම තියෙන්නේ ෆීල්ඩ් එකේ. ඉතින් හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අකියාගේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට තවත් ලස්සනට කරන්න පුළුවන් වෙන්න කියලා මම විශ් කරනවා. ඉතින් අද thank you මට ආරාධනා කරාට. ஆதரவு கேன லங்கா வீணா லேடி கேக்கு.